අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සතරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ඉදිරියේදී තවත් ප්‍රභේද වාර්තා වෙන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වෛරස් ප්‍රභේදය 30ක් 40ක් අතර වේගයකින් පැතිර යා හැකි මහාචාර්ය නිලීකා මලවිගේ කියයි නින්දගම් ඉඩම් කොල්ලයක් ගැන සජිත්ගෙන් හෙලිදරව්වක් ඇතුලේ ගිනි පිටට දෙන්න එපා ජීඑල් ගෙන් උපදේශක් බ්‍රිතාන්‍ය තුල පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරසයේ ආසාදිතයින් සිව් දෙනෙකු මෙවන විට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතර ඉන් ආසාදිතයින් තිදෙනෙකු සමාජයෙන් හමු වී ඇති බවයි මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කළේ මේ අතර ශ්‍රී ලංකාව තුල පැතිර යමින් පවතින නව කොවිඩ් වෛරස් ප්‍රභේදය 140ක ප්‍රතිශතයකින් ව්‍යාප්ත වන බවටයි සෞඛ්‍ය අංශ විසින් සිදු කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ COVID-19 වෛරසයේ නව ප්‍රභේදයක් ශ්‍රී ලංකාව තුල පැතිර යමින් තිබෙන බවට පසුගියදා වාර්තා වුණා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ සිදු කළ පරීක්ෂණ වාර්තා අනුවයි. මේ වන විට ශ්‍රී ලංකාව තුල පැතිර යමින් පවතින නව COVID වෛරසය 30ක් හා 40ක් අතර ප්‍රතිශතයකින් පැතිර යන බවටයි අදාළ විද්‍යාඥ කණ්ඩායම විසින් සොයාගෙන ඇත්තේ. මේ පිළිබඳව සොයා බැලීමට අද මාධ්‍යට අවස්ථාව හිමි වූයේ මේ ආකාරයෙන්. මේ යන්ත්‍රයෙන් තමයි අපි කොරෝනා වෛරසයේ ජානානුක්‍රමණය හඳුනා ගැනීම සිදු කරන්නේ. ඊට මුලින්ම අපි කොරෝනා වෛරසයේ නැෂ්ටික ආම්ල නිස්සාරණය කරලා ඊට පස්සේ මේ යන්ත්‍රයට ඇතුළත් කරලා ඒ දත්ත ලබා ගන්නවා. ඒ දත්ත විශ්ලේෂණය කරලා හොයා ගන්නවා මොන ලීනියේජ් එකටද මේවා අයිති වෙන්නේ. ඒ ඇතුළු සියලුම මේ වෙනස් වීම් සිදු වෙලා තියෙනවා නම් ජානානුක්‍රමණේ ඒ දේවල් අපි කියනවා මියුටේෂන්ස් කියලා ඒවට අපි ඒවත් හඳුනා ගැනීම සිදු කරනවා. I think අපි දැකලා තියෙනවා පටන් ගන්නත කාලයට වඩා වෙනස් වීම් දැන් සිදු වෙලා තියෙනවා. ඒ කියන්නේ මියුටේෂන්ස් වෙලා තියෙනවා. අපි ඒව පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනවා. ඔව් දැන් අපි අලුතෙන්ම කරපු සාම්පල වලනොත් අපි කිහිපයක අඳුරගත්ත මේ B1117 කියන ලීනියේජ් එක. එතකොට ඒ ලීනියේජ් එක ඇතරම සාමාන්‍යයෙන් කියනවා 30 40ක ප්‍රතිශතයක් කියන්නේ වැඩි ප්‍රතිශතයකින් මේ එක පැතිරීගෙන යනවා කියලා. මේ අතර බ්‍රිතාන්‍යයේ නව කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයින් සිව් දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති අතර ඉන් ආසාදිතයින් තිදෙනෙකු සමාජයෙන් හමු වී ඇති බවයි මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කළේ. බ්‍රිතාන්‍ය පැතිරීගෙන යන වෛරස් ප්‍රභේදයක් ලංකාවට ඇවිල්ලා තියෙනවා කියලා ළඟදිම කරපු පරීක්ෂණවලින් අපිට හොයාගන්න ලැබුණා. වැඩි හරියක් ඒවා තියෙන නිරෝධන මධ්‍යස්ථානවල සමාජීන 3 දෙනෙකුටත් මේ වෛරසය ආසාදිත වෙලා කියලා අපිට හොයාගන්න ලැබුණා ඉතින්. දැන් අර මේක බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයේ හම ගොඩාක් අය බියට පත් වෙනවා මොකද බ්‍රිතාන්‍ය තත්ත්වය ගැන හිතලා ඒ වුණාට ඇත්තටම ගත්තොත් එහෙම අපි අනිවාර්යයෙන්ම මේක ගැන සැලකිලිමත් විය යුතුයි වැඩිපුර ආරක්ෂාව කටයුතු අනුගමනය කරන්න ඕනේ මොකද මේක අර ඉස්සර තිබිච්ච ප්‍රභේදයට වඩා වැඩියෙන් වේගෙන් පැතිරීගෙන ප්‍රභේදයක් කියලා තමයි දත්ත වලින් පෙන්නුම් කළා තියෙන්නේ ඒ වුණාට දැනට රටවල් 82ක මේ ප්‍රභේදය දකින්නට ලැබෙනවා ඒක බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියලා කියන්නේ ඉස්සෙල්ලම දකින්න ලැබුණේ බ්‍රිතාන්‍යෙන් හින්දා දැන් දකුණු අප්‍රිකාවේ තියෙන ප්‍රභේද වගේ ප්‍රභේදයක් නෙවෙයි මේ බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියන්නේ. බ්‍රිතාන්‍යයේ දැන් අපිට දකින්න ලැබෙන ප්‍රභේදයට ඇස්ට්‍රාසෙනකා එන්නත ඒ කියන්නේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නිපදවපු ඇස්ට්‍රාසෙනකා එකෙන් නිපදවන එමෙන්නත සහ ෆයිසර් එන්නත දෙකම හොඳට වැඩ කරනවා කියලා හොයාගෙන තියෙනවා. දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය මීට වඩා වෙනස් ප්‍රභේදයක්. ඒ දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය හැදෙන අයට මේ ඔක්ස්ෆර්ඩ් එන්නත සමහරලාට අඩුවෙන් වැඩ කරනවා කියලා සහ එන්නතට ප්‍රතික්‍රියාශීලතාවය අඩු වෙනවා කියලා දත්ත පෙන්නුම් කළා කියන්නේ දකුණු අප්‍රිකාවෙන්. අපේ රටේ තිබෙන්නේ බ්‍රිතාන්‍ය බ්‍රිතාන්‍ය ප්‍රභේද පමණයි මේ වෙන විට අපිට දකුණු අප්‍රිකාවේ ප්‍රභේද දකින්න ලැබිලා නැහැ දකුණු අප්‍රිකාවේ ප්‍රභේදය කියලා අපි එකට නම දැම්මට ඒකත් මුලින්ම අඳුනාගත්තේ දකුණු අප්‍රිකාවේ වුණාට දැනට රටවල් 30 ගානකක දකින්න ලැබෙනවා RNA කාණ්ඩයට අයිති වෛරසයක් ඉතින් ඒක මියුටේට් වෙනකොට විශේෂයෙන්ම අලුත් අලුත් ප්‍රභේද ඉස්සරහටත් ඇති වෙයි කියන්නේ දැනට නැති ඒවත් අපි 24 හතරක්
නෑ අතරම අපි මේක කොළඹ දිස්ත්‍රික්කයේ තමයි මොකද අවිස්සාවේල සහ කොළඹයි අපිට මේක දකින්න ලැබුණේ අපි අර ඉස්සර වවුනියා තියෙනවා කියලා හිතුවට ඒක නිරෝධාන මධ්‍යස්ථානයක් ගම්පහත් එක නිරෝධානයේ වෙච්ච එකනේ කර ඇඩ්‍රස් වලින් සමහරවිට අපිට ඒක හොයන්න අමාරුයි කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි මේක දකින්න ලැබුණේ ඉතින් තුන් දිනෙකගේ මේක දකිනකොටම අපිට මේක හොයාගන්න පුළුවන් වුණා මොකද ඇත්තටම අපි අපේ විශ්වවිද්‍යාලයෙන් වෛරස් විශාල ප්‍රමාණයක් මේ ජාන පරීක්ෂණේ ලක් කරලා තියෙනවා ඒකට අර මම කිව්වා වගේ කොවිඩ් තත්ත්වයෙන් ඉස්සරහට දිග දිගට අලුත් ප්‍රභේද ඇතිවීමේ ලොකු හැකියාවක් තියෙනවා ඉතින් එන්නත් කරන්න ලබා දෙන තුරු අපි පොඩ්ඩක් ඉවසලා අර සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න සිද්ධ වෙනවා කොහේ පිට රටකින් තමයි ඇවිල්ලා තියෙන්නේ ඒ වට එක බ්‍රිතාන්‍යෙන් ආවා කියලා කියන්න බෑ මොකද රටවල් දැන් 82 වෙනි රට ලංකාවේ කියන්නේ තව රටවල් 81ක මේ වෛරසය තියෙනවා නම් ඉන්දියාවේ තියෙනවා නම් ඉතින් එතකොට මුඩ රටෙන් දාලා කියලා කියන්න අමාරුයි ඉතින් දැන් ඇත්තටම අපේ රටේ තියෙන වෛරස් ප්‍රභේදය අපේ රටටම ආවේනික වෙච්ච වෛරස් ප්‍රභේදය ලංකාවේ තියෙනවා මේ වෙනකොට අපි ඒක ඕස්ට්‍රේලියාවට සහ සිංගප්පූරුවට දීලා ඉවරයි එතකොට අපේ තියෙන වෛරස් ප්‍රභේදය තමයි පිටට දීලා ඉවරයි මේ වෙනකොට महानगर सभा नगर सभा आज्ञा पनत सह प्रादेशिक सभा पनते योजित संशोधन कठिनम करनाय अग्रमाते महिंद राजपक्ष महता निलधारींट दनुम दीति बिनवा ए पालन आयतनयन्गे संसदे नियोजित हमुव अरलिय गह मंदिरे दी पवति अवस्थावेदी පළාත්පාලන ආයතනයන්ගේ සංසදයේ නියෝජිත හමුව අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. එෙහිදී අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දුන්නේ මහනගර සභා නගර සභා ආඥාපනත් සහ ප්‍රාදේශීය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි. අදාළ සංශෝධන සඳහා දැනටමත් සූදානම් බවත් ඊට අදාළ කැබිනට් පත්‍රිකාව නොබෝ දිනකින් ඉදිරිපත් කරන බවත් රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙහිදී සහතික වුණා. පළාත්පාලන ආයතන කටයුතු සැලසුම් කිරීමේදී මහජනතාව අපහසුතාවයට පත් නොවන ආකාරයට ඔවුන්ට පහසු වක්වන පරිදි එම කටයුතු සැලසුම් කරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සේලුම පළාත්පාලන ආයතන නියෝජිතින්ට දැනුම් දුන්නා. පළාත්පාලන ආයතනවල පවතින තක්සේරු නිලධාරින්ගේ හිඟිය පියවීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍යවරයා එම හොතේම අදාළ නිලධාරින්ට දැනුම් දී තිබෙනවා. නැගෙනහිර පළාත්පාලන කොමසාරිස්වරයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් සිදුවේ ඇති අකටයුතුකම් පිළිබඳවද නැගෙනහිර පළාතේ පළාත්පාලන නියෝජිතින් මෙහිදී අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. නැගෙනහිර පළාත්පාලන කොමසාරිස් එන් මණිවණන් මහතා මෙම හමුවට පැමිණ සිටියේ නැහැ. රටතුල නින්දගම් මුප්පු ජාවාරම ක්‍රියාත්මක වන බවත් ඊට එරෙහිව පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතද දැඩි විරෝධතාවයක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ සූර්යවැව මීගහ ජදුර ප්‍රදේශයේ පැවති සත්කාරය ජනකම සේවයට එක්වමින්. අද වෙන විට මේ වැව් ගම්මානවල ඉඩම් සූදුවක් ක්‍රියාත්මක වෙන. මේ ඉඩම් සූදුව පටන් ගත්තේ ජනාධිපතිවරණයෙන් පස්සේ. නින්දගම් ඔප්පු කියලා ඔප්පු ගෙනලා පෙන්නලා අක්‍ර සිය ගණනක් ඩෝසර් කරනවා. එසේ ඩෝසර් කරලා බලහත්කාරයෙන් අර ව්‍යාජ ඔප්පු පෙන්නලා ඒ ඉඩමේ අයිතිය තරවකාරයෙන් සම්බන්ධ කරගෙන අරගෙන ඉන් පසුව මේ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවට අයිතියක් තිබෙන ඉඩම් ඒ සාමාන්‍ය ජනතාවට අහිමි කරනවා. මේ පහුගිය මැතිවරණ වලදී ජනතාවට කිව්වේ ජනතාවාදී යුගයක් බිහි කරනවායි කියලා. ජනතාවට සෙතසලසන යුගයක් බිහි කරනවායි කියලා. නමුත් අද නිර්මාණය වෙලා තිබෙන්නේ නින්දගම් ඔප්පු ජාවාර මහරහා මේ ප්‍රදේශයේ බලහත්කාරයෙන් ඉඩම් අයිති කරගෙන බලහත්කාරයෙන් ජන සමාජයේ ධන කුවේරි මහා පරිමාණයේ වගා කටයුතු ක්‍රියාත්මක කරලා තමන් පෝසතුන් බවට පත් වෙනවා. තවදුරටත් මේ ප්‍රදේශයේ ජනතාව දරිද්‍රතාවෙන් පෙළෙන තත්ත්වයක් නිර්මාණය කරනවා. අපිට කිව්වේ සාධාරණ සමාජයක් නිර්මාණය කරනවායි කියලා. කොහොමද සමාජය සාධාරණ වෙන්නේ? නින්දගම් ඔප්පු සූදුව හරහා ධනවතුන් ප්‍රබලින් ඒ ඉඩම් අයිති කරගෙන මහා පරිමාණයේ වගා කටයුතු කරනකොට සාමාන්‍ය ගොවියට තිබෙන ජලය පවා අහිමි. මේ අසාධාරණයට විරුද්ධව අපි පාර්ලිමේන්තුවේ හණක් නගනවා පමණක් නොවේ මේ නින්දගම් ඔප්පු ජාවාරම රටටම හෙළි කරලා විශේෂයෙන්ම තැළෙන පෑගෙන පොඩි මිනිස්සයා වෙන යුතුයකම් ඉෂ්ට කරන්නට සමගි ජන බලවේගී අපි කටයුතු කරනවාමයි කියන එක ආණ්ඩුවේ පවතින මතභේදාත්මක තත්වයේ හේතුවෙන් මෙරට සෑම ශේෂ්ත්‍රයක්ම කඩා වැටෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී තීසත්නායක මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශේෂයෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මහා විශාල කැරල්ලක් දකින්න ලැබෙනවා. සමහර අය කියන්නේ මේක ආණ්ඩු දෙකක් තියෙනවායි කියලා. ඇයි? අගමැතිතුමා එක තීරණයක් ගන්නකොට ජනාධිපතිතුමා තවත් තීරණයක
පාර්ශව දෙකක පාලනයක් ඉතාමත් පැහැදිලි. මේකද ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අලුතෙන්ම තත්ත්වය මම දැක්කා මේ වීරවංශ ඇමතිතුමා හැම ගේන තර්කය. දැන් නාණ්ඩුවට වැඩ කරන්න ජනාධිපතිතුමාට පොහොට්ටුවේ ලොකු තනතුරක් ඕනේ කියලා. දැන් ඒක ජනතාවගේ ප්‍රශ්නයක් නෙවෙයි. පොහොට්ටුවේ ලොකු තනතුරක් අඩුකමින් මේ රටේ කඩාගෙන වැටීම සිදුවලා තිබෙන්නේ. පොහොට්ටුවේ ලොකු තනතුරක් නොමැතිකම නිසාද මේ ජීවන වියදම් වැඩි වෙන්නේ? එහෙමනම් මේ සියල්ල ජනතාව මුලා කිරීමට දිනෙන් දින ආණ්ඩුව යොදන උපාය මාර්ග කියලා අපිට තේරෙනවා. බලන්න COVID-19 වසංගතයත් අද පාලනයකින් තොරව රට පුරා යනවා. ආණ්ඩුව අනිත් පැත්තෙන් හැමදාම උදේට 700ක් ගෙදර යවනවා, රෑට 800ක් හවු වෙනවා. දැන් ඒ කියන්නේ යවන ප්‍රමාණයයි හවු වෙන ප්‍රමාණයයි එක සමානයි බොහෝ දුරට. ඒ කියන්නේ ආණ්ඩුවට ඕනේ අර පන්දායේ සීමාව තියාගන්න. අර හවු වෙන ප්‍රමාණයයි උදේට යවන ප්‍රමාණයයි එක හා සමානයි. හැමදාම මරණ 5-6 වගේ සිද්ධ වෙනවා. එතකොට මේ මාසේ එකහමාර තුල මරණ 390ක් දැන් පැනලා 400කට කිට්ටු වෙලා තිබෙනවා. මේ අයින්සක මිනිස්සු මේ මොකක් හරි මගුල් ගයක් ගන්න ගියාම උත්සවයක් ගන්න ගියාම තමයි නිරෝධාන නීති ක්‍රියාත්මක වෙන්නේ. ජනාධිපතිතුමාට නිරෝධාන නීති නැහැනේ. දැන් ගම සංගම පිළිසඳරේදී අපි දකිනවනේ ජනාධිපතිතුමාට ප්‍රශ්න කියන්න එන අය ඔක්කොම එක පොත්තක රොක් වෙලා ඉන්නේ. කොයිද මීටරේ දුරකින් ඉන්නේ? මොකද මේ පැත්තේ ඉන්නේ PHI මහත්තයාට එනම් මේක තේරෙන්නේ නැද්ද? ජනාධිපතිතුමාට මේක තේරෙන්නේ නැද්ද? ද නිරෝධාන නීති අනුගමනය කරන්න කියලා රටේ ජනතාවට හැමදාම රූපවාහිනිය වල ඇඩ්වර්ටයිසින් දාලා පෙන්නනවා. අපිට මේක කරන්න කියලා ජනතාව පොළඹවනවා. රටේ නායකයා නිරෝධාන නීති අනුගමනය කරන්නේ නැත්නම් ඉතින් ජනතාව පිළිපදින්නේ නැහැ. භූම දානය කරනවද ආදාහනය කරනවද කියන එක සම්බන්ධව හොයන්න විශේෂඥ කමිටුවක් පත් කරා පහුගිය දෙසැම්බර් මාසේ 24 වෙනිදා. ඒ කමිටුව 28 වෙනිදා දෙසැම්බර් මාසේ වාර්තාව බාර දුන්නා. ඒ වාර්තාව අනුව අගමැතිතුමාගේ ප්‍රකාශය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක මේ රටේ ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා වෙන විදිය නිර්දේශයක් දීලා තියෙනවා. ඒ නිසා විද්‍යාත්මක කණ්ඩායම ලබා දුන්නු ඒ නිර්දේශය අනුව අගමැතිතුමා ලබා දුන්නු වචනය ක්‍රියාත්මක කිරීම සඳහා දැන් ඔන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ආණ්ඩුවක් තුල පරස්පර ස්ථාවර ක්‍රියාත්මක විය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එක රජයක් කියන්නේ අනිවාර්යයෙන්ම එක හඬක්. පරස්පර ස්ථාවර රජයක් තුළ ඇතිවන්ට බෑ. කැබිනට් මණ්ඩලය යම්කිසි ප්‍රශ්නයක් සම්බන්ධයෙන් තීරණයක් ගත් පසු මේ ප්‍රතිපත්තිය උල්ලංඝනය වුවොත් දුර්විපාක රාශියක් ක්ෂේත්‍ර කීපයක අනිවාර්යෙන් උද්ගත වෙනවා. තව සතියයි තියෙන්නේ. එන සතියේ ජිනීවා නගරයේ පිහිටලා තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ න්‍යායපත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් වෙනවා. මෙවන් තත්ත්වයක් තුළ විනය තීරණාත්මක වැදගත්කමකින් යුක්ත වෙනවා. අනික තමයි කාටත් පැහැදිලිව තියෙන දෙයක්. අපේ සංධානය තුළ මෙවැනි ප්‍රශ්න සාකච්ඡා කළා සුහදව විසඳුම්වලට එළඹීමට යන්ත්‍රණයක් තියෙනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරියේ ශ්‍රී ලංකා රජයේ ගත යුතු ස්ථාවරයේ පහුගිය සති දෙක තුළ අවස්ථා කිහිපයකදීම සන්ධානයේ නායකයන් සාකච්ඡා කළා. අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඒ සාකච්ඡාවලට සහභාගී වුණා. ඒ තුළින් අපි රජයක් හැටියට සාමූහික වගකීමෙන් යුක්තව ගත යුතු ස්ථාවරය පිළිබඳ එකඟත්වයකට පැමිණෙමින් පවතිනවා. ගෙදර ගිනි පිටතට ගෙන යාමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. සන්ධානගත වී අපි ජයග්‍රහණ බොහෝ ලබා ගත්තා. ඒ සම්බන්ධයෙන් අපිට විවාදයක් නැහැ. ඒ වගේම ඒ ජයග්‍රහණවල කිසියම් වූ පාර්ශවයකට ලැබිය යුතු ගෞරවය ඔහුගෙන් උදුරා ගන්න තරම් කුහක පක්ෂිකුත් නෙමෙයි අපි. දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, වාසුදේව නානායක්කාර මැතිතුමා, විමල් වීරවංශ මැතිතුමා ඒ වගේ ඒ නායකින්ට ලැබිය යුතු ගෞරවය සම්බන්ධයෙන් අපේ විවාදයකුත් නැහැ. එවැනි කුහක තත්ත්වයකට යන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ මැතිතුමාව හිරගෙවල් වල දාද්දී බැසිල් රාජපක්ෂ මැතිතුමාව කිසිදු වැරදි චෝදනා ගොනු කරලා මාස ගණන් හිරගෙවල් වල දමලා තියන් ඉඳිද්දී එතුමා හිරගෙවල් ඇතුළේ ඉඳලා මේ සම්බන්ධයෙන් කරපු කාර්යභාරය ඒ හැම දිනාටම තමන් කරපු කාර්යභාරය සම්බන්ධයෙන් ඒ ගෞරවය හිමි වෙන්න ඕනේ. අපේ ප්‍රශ්නය තියෙන්නේ කිසියම් පුද්ගලිකු විසින් කරනු ලැබූ කාර්යභාරය සම්බන්ධයෙන් නොවේ. මේ අවස්ථාවේදී කිසියම් වූ හැසිරීමක් සම්බන්ධයෙන් නැති වෙලා තියෙන දෙයක්. දේශපාලන වේදිකාවේ පළබෝ අදහස් කිහිපයක් දැන් අතිගරු ජනාධිපතිතුමන් ඉතාම පැහැදිලි පොරොන්දුවක් ලබා දීලා තිබෙනවා. මෙම වතුකම්කරු ජනතාවගේ දෛනික ආදායම රුපියල් 1000ක් වට පරිවර්තනය කරනවා කියන කාරණය. යව විශ්වාස කරනවා රටේ නීතියක් බවට පත්වීමට නියමිතව තිබෙනවා. එහිදී අතරමැදිව කාල රාමුව තුලදී තවමත් අවස්ථාවක් තිබෙනවා අදාළ වතු සමාගම්වලට
අදාළ මූලික වැටුප සහ අදාළ කරුණු කාරණා හරහා එම ගිවිසුමට ඇතුළත් වෙලා සේවක සේව්‍ය සේවක දෙපක්ෂයටම සාධාරණ විදිහට මේ ගැටලු විසඳ ගන්න. Company has no say in what whether they can give or not. If a wage has been gazetted saying 1000 has to be given, then they should give. They can't say we won't give, we can't give. That's nonsense, no. So yeah, that's about it. ඊට අනිත් ජයග්‍රහණ රෝද කරවන්නේ හොඳට මතක තියාගන්න. පාරේ නවත්තලා යන්න බෑ නවට රෝද 3යි තියෙන්නේ 4ක් තියෙන්නේ. දැන් සමහර අයගේ එක අම්මා කෙනෙක් අවුරුදු 85යි. ඒ මුද්ද පරණ හන්ද ගලවන්න බෑ. ඇඟිල්ල කපාගෙන යනවා මුද්දත් එක්ක. ඉස්සරහට ගොඩක් චේන් ගඩයි. ඇයි මිනිසුන්ට බඩගිනි? ඊට අනිත් දා පුළුවන් මොකක්ද දන්නවද? ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙට පස්සනලා මැටි ගන්න පුළුවන්. ලංකාවේ මිනිසුන්ට ලබන අවුරුද්දේ අගෝස්තු මාසෙට මැටි ගන්න වෙන්නේ. මේ කොරෝනා රෝගය ගැන කල්පනා කරනකොට දෙවැනි ලෝක යුද්ධයේ පළවෙනි ලෝක යුද්ධයේ මැරිච්ච ප්‍රමාණයට වඩා දැන් මේ මොහොත වෙනකොට මැරිලා. ලෝකයේ දියුණුවයි කියන ශාස්ත්‍රයෙන් දියුණුවයි කියන රටවල් කොරෝනා රෝගේ විශාල ප්‍රශ්නයක් වෙලා දවසකට 30-40,000ක් මැරෙන තත්ත්වෙට. නුත් අපිට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේක කලමනාකරණය කරමු නිසා අද කලමනාකරණ රටවල් අතර 10 වෙනි ස්ථානයට අපි අවිලයි. ඊයේ දවසේදී තාම හොඳින් තහවුරු වුණා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරයෙක් ඊයේ දවසේදී මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා 20 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේට අප සහයෝගය ලබා දුන්නේ කොවිඩ් මරණ ආදා භූමි දානය කිරීම සඳහා රජය අවසර ලබා දීමට රජයේ පාර්ශ්වයන් අත් සමග ඇති කරගත්ත එකඟතාවයන් මත කියලා. දැන් අපිට ඊටාම පැහැදිලි මේ කොවිඩ් මරණ ආදාහනයේද භූමි දානයේද කියන කාරණේ සම්බන්ධයෙන් ඇතිවෙච්ච සංවාදය තනිකරම දේශපාලන සංවාදයක්. වසර 21ක් ප්‍රමාද වූ ළමා ආරක්ෂක ජාතික ප්‍රතිපත්තිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුවෙන් නිර්දේශ හිමි වී තිබෙනවා. අධිකාරී වෙත ලැබෙන පැමිණිලි පිළිබඳව විමර්ශනය ගැන කවුද වග කියන්නේ? අනීති බලාත්මක ක්‍රීමයන් සිය දෙනෙක් ඉන්නවද? සදරත් මේ සහරි එක්කෙනා මම විතරයි ඉන්නේ. මුල් ලංකාවේ කම්ප්ලේන්ට් එක හැදුවේ කරන්න. ඉතින් ඒක විශාල ප්‍රශ්නයක් නේ. ඉතින් ඇයි ඒකට කී දෙනෙක් ඉල්ලලා තියෙනවද? 18 දිනක් අපි නව තනතුරු හදන්න කියලා ඉල්ලලා තියෙනවා තවම. ගරු ලේකම්තුමා ඔබතුමාගේ ඇඩිෂනල් ලේකම්වරයෙක් මේ වැඩේට යොමු කරවලා ඒක ඉක්මනට අදාළ අනුමැතීන් ටික ලබා දෙන්න. සභාපතිතුමා මම නම් හිතන්නේ මේක ඇවිල්ලා ඇත්තටම this is a failed institution. ඔක්කොම පැමිණිලි බාන්න එක්කෙනයි නම් ඉන්නේ. I think මෙච්චර ලොකු බජට් එකක් ඔව් මිලියන 300ක් විතර අපි ලොකු බජට් එකක් මේකට තියෙනවා. තිබිලා ඉතින් එක්කෙනෙක් නම් ඉන්නේ කම්ප්ලේන්ට්ස් ඇවිල්ලා වැඩකුත් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන එක්කෙනයි නීතිය ක්‍රියාත් නීතිය බලන්න එක්කෙනයි නම් ක්‍රියාත්මක කරන පැත්තේ වැඩගත් තවපරි ඩවුට් එකක් තියෙනවා මට මේකේ දැන් මේ ඕෆනේජස් සම්බන්ධවම හරි වැඩපිළිවෙලක් තියෙනවද චයිල්ඩ් ඕෆනේජස් මේකේ ඉස්කෝල ගැන තියෙනවා නෑ ළමා සංවර්ධන මධ්‍යස්ථාන පාලනය වෙන්නේ පරිවාසය හරහා නමුත් අපේ තියෙන වකීම තමයි ඒවා නියාමනය කිරීම මම මේ අහන්න හේතු දෙක තුනක් තියෙනවා මම හේතු දෙක තුන කියන්නම් නමුත් එක කියන්නම් ඔගලන්ගේ නිලධාරීන් ට කියලා මේක බලන්න කියන්න ඒක මොන හරි කම්ප්ලේන්ට්ස් තියෙනවද එහෙම ඕෆනේජ් කියලා ස්පෙસિෆිකලි ඒ කියන්නේ මුළු බැටික්ලෝ ඒරියා එකෙන් 2020 අපිට ඔව් commonly avilla thiyena we have received 159 complaints ඇත්තරම ගරු මන්ත්‍රීතුමනි මේක පනතෙත් දාලා තියෙනවා ළමා රැකවරණ සේවා සපේන සියලුම ආයතන අධීක්ෂණය කිරීම සහ නියාමනය කිරීම කියන එක වගකීමක් විදියට ඔබතුමා කියන එක ඊටාම පැහැදිලිවම වගකීමක් දැන් මෙතුමාලා කියනවා ඒකට ඒක බලන්න යනවායි කියලා AI ව AI ගේ වාර්තා එක යම් කිසි පසු විපරමක් කරන්න සභාපතිතුමනි අපි ඒ අර ආයතන 29 ගිය වර්ෂයේ වාර්තා කරලා තියෙනවා නියාමනය කරලා එයින් අපි ඒක කැටගරයිස් කරනවා වර්ග 3කට ඒ කියන්නේ නෑ ඔබතුමා දකින විදිය ටිකක් ශාස්ත්‍රීය වගේනේ දැන් මේක ඕන බිම තියෙන මේ ප්‍රශ්නේ විසඳන ආකාරය දැන් ඕක ඇවිල්ලා ඕකත් හොඳයි නමුත් ඔయిత එහා ගිය මේ ඇක්ෂන් එකක් මෙතනට අවශ්‍යයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ වල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා තිස්සමහාරාම හම්බන්තොට සහ තංගල්ල අධිකරණ සංකීර්ණ වල ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳව නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ආරාධනෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ වල පවතින අවශ්‍යතා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා නිරත වුණා තිසමහරාම හම්බන්තොට සහ තංගල් අධිකරණ සංකීර්ණ වල ඉදිරි සංවර්ධන වැඩසටහන් මෙලෙස අධිකරණ අමාත්‍යවරයා නිරීක්ෂණය කළා අපි උත්සාහ කරන්නේ ක්‍රමවත්ව මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා තියෙන අධිකරණ වල අධිකරණ කාමර ප්‍රමාණය නිසකාරෝන්ගේ ප්‍රමාණය වැඩි කිරීමක් කළ යුතු නම් ඒව කරලා අවශ්‍ය යැසල පාසුකම් වල යම් වර්ධනයක් වෙන්න නම් ඒවත් කරන්න මේ අපි අර ජනාධිපතිතුමා කරනවා හා සමානවම ජනතාව දෙසට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවෙන් තේරුම් අරගෙන විසඳුම් දෙන්නේ ක්‍රමවේදය තමයි මේක සාම සාධක රාජකාරීන සඳහා මාලි රාජ්‍යයට පිටත් වීමට නියමිත සංක්‍රාන්තික ප්‍රවාහන බල ඇණියේ ශේෂ්ත්‍ර අභ්‍යාසයේ තුන්වන අදියර පැවැතුණා
හර්මතාන් ශේෂ්ඨ අභ්‍යාසයේ 3 වන අධියර අද 3 වන අධියර නයාරු සිට තාවුල් වේව දක්වා කිලෝමීටර 69 මීටර 500කින් සමන්විතයි සාමසාධක රාජකාරීන් සඳහා නුදුරේදී මාලි රාජ්‍ය වෙත පිටත් වෑමට නියමිත සංක්‍රාන්තික ප්‍රවාහන බල ඇණියේ ශේෂ්ඨ අභ්‍යාසයේ 3 වන අධියර පසුගියදා පැවැත්ුණා එය නයාරු සිට තාවුල් වේව දක්වා කිලෝමීටර 69 මාර්ගකින් සමන්විතයි එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලි හමුවන්නේ මධ්‍යාහ්න 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.